ඉඟතුන් හල ඇති අජාත සත්තු රජතුමා බිබිසාර රජතුමා පිය රජතුමාව ඝාතනය කරලා ආනන්තරිය පාපකර්මය සිද්ධළ. එතැයින් පටන් එතුමාට රාත්‍රය නින්ද ගියනෑ. නිදාගන්න යනකොටම නිරේ ගතිනිබිති. පවීචිමහා නරකෙ ගති නිමිති පහලවිනට පටන්ගත්තා. ඒ තමයි කර්මය අවකා ස ලබල තියන්නේෙ ඊළඟ ප්‍රතිස සන්දියය සොඳහා ආනන්තරිය කර්මයක් කිසි ආකාරයකින් ප්‍රතිානය කරන්න බැහැ. ඉද යනොම තටික ස මාධිමත් වෙලා නින්දේ යනකොටම අන්න නිරේ ගිනි දැල්පේනවා බයවෙලා නැගිටිනෝ. රාත්‍රී හරිහමන්නින් දක්නේ තතා ජීවක වෛද්‍යතුමාගේ ආධාරයෙන් තතාගතයන් වහන්සේ මුණගැහිලා සාමන්‍ය පල සූත්‍රයේ ඉගෙනගත්තාටත් පස්සේ ඒ තමන්ගේ තිබිච්ච පසුතැවීම තරමක් දුරට යට පත්තු වනාා. එතැන් පටන් නතුමාට සුවසේ නිදාගන්නට පුළුවන් වුණා. ඒ සාමන්‍ය පල සූත්‍ර දේශන අවසානයේදී ශ්‍රාවකත්තය ප්‍රකාශ කරලා ඉතාම සතුටෙන් රජතු නික්ම ගියා. නික්මිය වෙලාවිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශනයක් සිද්ධ කරනවා. මහනෙන. මේ අජාත සපතුර රජතුමා තමන්ගේ පිහිට තමන්ම විනාසරගත්තා තමන්ගේ පිට නැතිකර ගත්තා මොකද මේ පිහිට සෝවාන් මාර්ගඵල ලැබීම තිබිච් පනිශ්‍රය. තමන්ගේ සන්තාානයේ තිබිච්ච මාර්ගඵල ලැබීමට තිබච්ච උපනිශ්‍රය ගටිය උපකාරක ස්භාවය තමන්ම නැතිකර ගත්තා පිතෘු ගාතක කර්මය සිද්ධකිරීම නිසා. තමන්ගේ පිහිට තමන්ම නැතිකරගත්ත ව මේ රජතුමා යම් හේකින්. ඒ. වංකච්ච ධර්මික වෙච්ච පියරජතුමා ගාතනය නොකලාන්නම් මහනනි මේ ධර්මාසනයේ සාමන්්‍යපල සූත්‍රය දේශනා අවසානී දී සෝවාන් මගපල ලබලා තමයි මෙතනින් පිටත් ප වන්නේ. ඒයට පවාස බදුරජාන්හන්සේ දශ කරනවා ත්‍රිපිටක පාලයට ඇතුළලත් නොවිච්ච ආචරය සම්ප්‍රදායෙන් පැවතයෙන්න්නා උප්‍රකාශනයක්. ඒ බුරජාන් වන්සේ දේශනා කලාාය කියලා බුද්ගෝස ස්වාමින් වහන්සේ සාමාමන්‍ය පල අටවා විදක්ොනවා. මොකක්ද ප්‍රකාශ කරන්න මහනෙනි. ජාත සත්තු රජතුමා ලොකූ අර්ථයකින් අඩ පිරිහුුණ. නමුත් මතකතියාගන්න මාව හමුවීම නිසා. ධර්ම ේශ්‍රමණය කිරීම නිසා. තිසරන සමාධැන්වීම නිසා ඔහු ලොකු අනතුරෙකුණුත් මිුණ කවරක්ද අනතුර. අවීචිමහා නැරකෙහි බුද්ධාන්තරයක්ත්තරම් කල් පැසවෙන්නට තිබිච්ච විපාකය අඩු වන. කුසල බලේ නිසා. ඒක හරියට උදාහරණයකට යම් කෙනෙක් මනුස්සේ ඝාතනය කරල වරදකරුණු වෙලාවක. ම්හකින් ද නුස ාතනයකට දෙන දඩුවම තමයි තමන්ගේ ජීවිතය විනාශකිරීම නැත්තං ජීවිත දණඩනය නැත මරණ ද්ඩනේ. යම් හේින් විනිශ්කාරයෙක් ම ව මිනිහෙක් මරපු කෙනෙක්ට උදා හරණයකට දඩයක් නියම කර නොකක්දේ දඩය ඔබ විසින් මල්මිටක් හරගෙන ඇවිල්ලා ඒක රජයට ලවා දුන්නොත් මේ දඩුව මේ නිදහස්ස නො මේක තමයි දඩේ මේක හිතාගන්නට පැරරි බැරි සුළු දඩක්න සු දඩුවමක්නේ. නිෙක් රපුගෙනෙක්ට මරණ දඩනය හහිමුවෙන කොට කිවොත් එෙම මල් මිටක් කරගෙන ඇවිල්ලා රජයට දුන්නත් විනිශ්කාරයට දුන්නොත් එහමලත්තන් දඩ මුදල ගෙවොත් මල් මටකින් ඔබ නිදහස්සනවා කියන්නේ සැලකීුතු විපායක් නෙවෙයි සැලකීතු දඩුමක් නෙවෙයි. එඒවගේ තමයි මහනෙන මේ අජාත සත්තු රජතුමා සාමාඥ්‍ය පල සූත්‍ර දශනාව අවසානයේදී. සද්ධාව ඇතිකරගෙන ඒවගේ ශාවකත්ය ප්‍රකාශකරල අනාගතයේ විශේෂ පුං්කරම කරන නිසා. ඒ බහෝ ලයක් කවිචේ පැසෙන්නට තිබුණු රජතුමා ලෝහ කුම්ි කියන ඔසුපත් නරකේට බැටිලා. ඒ ලෝකුම්බි කියලා කියෙනෙ ලෝදිය හැලියක් බද නරකයක් නිරයක්. ඒ නිරේ අවරුදු තිස්දාහක්තරම් කල් යටට ගමන් කරනවා. ඒ ලෝදිය හැළලියෙහි තවත් අවුරදු තිස්දහ තිස්්දහක් තරම් කල් උඩට ගමන් කරනවා. මෙසේ යටට උඩට අවුරදු තිස්දාහ තිස්දහ ගමන් කරලා. අවුරුදු හැටදහක් පිරෙන කොට මතුපිටට ඇවිල්ලා මේ රජතුමා මේ අපායි දුක මිදෙනවා. එ නිසායි අවිචිමහා නරකේ දුකට සාපේක්ෂ මේ ලෝක කුම්ඹි නරකේ දුකේ හිතාගනට බැරි දුක් නමුත් අවිචි රකයේ දුකට සාපේක්ෂව බැලුවම ඒ අහරියට නිකං මිනිියෙක් මරපු කෙනෙක්ට මල් මිටක් එවන්නට දඩයක් දුන්න වගේ. එනිසාම මේ රජතුමා ලොකු අර්ථයක් මේකෙන් ලැබවා. ඒවගේම අනාගතයේ දී විජිතාවී නමින් පසේ බුදුරේ බවට පත්වෙනවා. නැ මෙතන දී තේරවාද සම්ප්‍රදායෙහි ආචාරයවරුන් ප්‍රශ්නයක් නගෙනවා. පසේ බුද්ධත්වය කියලා කියන්නේ දේයාසන්ක යකල් පලක්ෂයත්තරම් පෙරුම්පුරාගෙන යන්න ගේ අධගමනය කරන්නට වූ කරගැනීමට අවශ්‍යවෙච්ච සම්බෝධයක්. ඒක යන අධිගමයක් අවබෝධයක්. ඒ සඳහා පසේ බුද්ධත්වය සඳහාමයි පාරමි පුරන්නට ඕනි. පසේ බුද්ධත්වේ සඳහා පාරමී පුරන කෙනෙ කතර මක්ද සෝ අන්නවා නං දැ මොකද හේතුව පසේ බුදුවන කෙනෙක් කවදවත් සම්මා සම්බුදුවරේ අවාසසා ආත්මේදී මුණ ගැන්නේ නෑක ධර්මතාවයක් යම් හේකින් පසේ බුදුවරේෙ පහ වෙලා ඉන්න කොට හා බදධ සත්වර උපත්තිය ලැබුවොතඒේ පසේ බදුරාන්හන්ස පිරිනවම් පානව එකක ධර්මතාවයක්. අපේ බෝසතනන් වහන්ේ උපදින කොට හිටිය අන්තිපට මාතාතංගකි කියල පසේ බුදුුවරීක් වන්සේ ආරංචේ දැනගත්ම පිරිිවන් පෑවන. ඒවගේ පසේ බුදුර බුදුරු හමවෙෙ නැහැ. ඒනිසා අජාත සතු රජතුමා බැරිවෙලා හරි සෝවාන් මාර්ග ලබවා නං දිවේ ලෝක උපත්තිය ලබලා කෙවර ල අරිත්වය සාක්ෂත් කරලා දිවේ ලෝක හරි ්‍රක්්ම ෝකයක හරි දුක කෙලවර කරනවා. මාන ුස්ස ලක පදනවා දුවනේ ආරය ාාවය ලැබපුවා යි කතා පෝොත්ති හරි අල්පයි. සක්ක දේන්ද්‍රයයට තමයි නවත නුල පදන්නට තරම් ආසාාවවත්්‍යවාකට සඳහන්වෙන්නේ. කෙසේ වෙතත් ඒ අජාතත් සත්තු රජතුමා බැරිවෙලා හරි ෝවාන්නුනා නම්ම එතුමට පසේ බුද්ධත්වේ නොල ියෙනනවා එඒනම් ඇයි මේ බුදුරාන්හන්සේ කිවේ අනාගතේ විජිතාවී නමින් පසේ බුදුවරෙක්ෙනවා කියලා. මොද පසේ බුදුවෙන්නට ප්‍රාර්ථනාවක් සහිතෝමයි යයතුවන්නේ. එවලා ඇවිද සමහ රාචාරවරුන්ගේ නියමයක් තමයි නිර්වචනයයක් තමයි. පසේ බුද්ධත්තේ සහහා පෙරම්පුරන් ජාත සත්තු ජතුමා පසේ බුද්ධත්වේ සහහාමයි පෙරම්පුරාගෙන ආාව. නමුත් ඔහු ඒ පාරමි මාර්ගයේහි තවම න්‍යතභාවයට පැමිණේනෑ. පසේ බුද්ධත්වේ සඳහා පෙරම්පුරණ ශ්‍රාවක යෝ. පසේ බුද්ධත්වේ සඳහා නියත වනේ නැති නම් සම්මා සම්බුදුවරු හමුවෙහි ධර්මේ ශ්‍රවනය කරලා මාර්ගඵල දිගමනය කරන්නට පුළුවන් මොකද හේතුව පසේ බුදුවෙන්නට තරක් නුවන වඩන කෙනාට ශ්‍රාවකත්වයෙන් නිවන් දකිනවා කියන එක. මහා ලොකු දෙයක් නෙව. ඒගේම උන්හන්සේලාගේ ම අබිප්‍රා ඉක්මනනිින්ම නිවන් දැකීමයි. ඒ නිසා බුදුවරේ කමුවෙලා නිම දකිනවා නං ඒ අත්සාදේ ක අ්‍යහපත්. ඒනිසා අජයන ස අජාත සත්තු රජතුමා ඒ වෙන කොට පච්චේක සම්බෝධීයට නියත වෙලා හිටේ නැති නිසා සම්මා සම්බුදුවරේ කමුණනා. ආනන්තරිය පාපකර්මය කරලා තිබුණේ නැත්තං සෝවාන් මාර්ගපඵල බන්නයට හැකිියාව තිබුණ. අපේ ශාසනය ඕනතර ඉන්නට ඇති සහන් නොවනාට පසේ බුදුුවන්නට පෙරම්පුරාගෙන එන නමුත් බුදුරජාණන් වහන්සේ සම්මුඛවෙච්ච නිසා මාරගපල අධිගමනය කොට සසර කෙලවර කරපුත්තමිය. එනිසා පසේ බුද්ධත්වය පතනාය කළබලවියුතු නැහැ පසේ බදු වෙනවා කියලා බුදුුවරු නැති කාලයක්ම උදෙසා ගිල්ලා බුදුර නට කෑලෙක් උපදදිලා දයා සංකයිය කල්ප ලක්ෂේ මානි වාරයෙන් පෙරුම්පුරලා පසේ බුදු වෙන්නම ඕන කිය නීමයක් නෑ. ඒ අත්තට තුරේදී පසේ බුද්ධත්වය සඳහ නියත වනේ නැති නම් නියත වෙන්නට කලින්. පසේ බුද්ධත්වය සඳහා පෙරුම්පුරණ කොටම සම්මා සම්බුදුවරෙක් මුණ ගැහිලා ශාවකත්තේ තුළින් නිව දකින්නට පුළුවන්. ඒකත් පසේ බුද්ධත්වේ තියන ඒඒ ශාවක පාරමීණය ඒ පාරමී භූමිය හිතියෙන තවත් ප්‍රතිලායක්. එනිසා පසේ බුදුුවෙන්න්නට උත්සාහවත් වන්නේ, ඉක්ම නිින්ම නිවන්දකීමට කැමැති අය, සැබවින්ම පසේ බුදුුවෙන්න්නට උත්සාවත් වෙනයට ඉක් නිම නිවන් දකින්න පුළුවන්.